මේ ඔබට පෙනෙන්නේ මෙතවචු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 45 ප්‍රබෝධගම තුලානේ ප්‍රබෝධගම මහවැවේ වැව් රක්ෂිතයයි. මෙම රක්ෂිතයට අයත් අක්කර 12කට ආසන්න ප්‍රමාණයක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් අනවසරයෙන් එලි කිරීමට යම් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් අදාළ පිරිසකින් ප්‍රශ්න කළ විටදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට මෙම රක්ෂිතය හා සම්බන්ධ ඔප්පු තිබෙන බවයි. ඒ අනුව මෙම රක්ෂිතයේ තිබූ අවුරුදු 50කට පමණ ආසන්න මහා පරිමාණයේ කොහොඹ පළු වැනි ගස් රස කපා දැමීමට අදාළ පිරිස කටයුතු කර තිබෙනවා. මේ සංචාරන සීමා තුල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කවුරුත් බලන්නේ නැහැ, කවුරුත් මේ පැත්තට එන්නේ නැහැ. මටත් නැසිනී වෙලා මම දවස් 15ක් ඇඳේ හිටියේ ගොවි සංවිධානයේ සභාපති වශයෙන්. අවසානයේ මට ගමේ කට්ටිය කෝල් කරලා කිව්වා මෙහෙමයි කරනවා කියලා. ඊට පස්සේ තමයි මම මේක පොලිසියට දැනුම් දුන්නේ. ඊට පස්සේ තමයි JCB එකත් නැරංගා ඒනට JCB එක නිදහස් කරලා තියෙනවා. JCB එක අද අරංගියා අද රෑම නිදහස් කරා. මේ මොන හේතුවක් උඩ නිදහස් කරාද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් කටයුතු කර නැහැ. අනතුරුව ගම්වාසීන් 118 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම වන විනාශය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් වන විනාශය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් ඉතා කෙටි කලකින් නිදහස් කිරීමට මැදවච්චිය පොලිසිය කටයුතු කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. වැව් රක්ෂිතයට සිදු වී ඇති විනාශය සොයා බැලීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී KM කුමාරතුංග මහතාද එම ස්ථානයට පැමිණියා. 2000 අංක 436 දරණේ ගෝජන සංවර්ධන පනතේ 83 වෙනි වගන්තියේ තියෙනවා කිසි වැව් රක්ෂිතයක් හෝ වැවට ජලය ගලා යන මාර්ගයක් අවීර කිරීම හෝ කොටු කර ගැනීම ඒ පනතේ වර්ධන වර්ධකරුවෙක් වෙනවා. ඒ නිසා මම දැඩිව ඉල්ලා හිටනවා මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මේ වැවේ රක්ෂිතය වෙන් කරලා දීලා මේ ගෝ සංවිධානයට මේක බාර දෙන්න කියලා ඉල්ලා හිටනවා. දිනෙන් දින මෙලෙස නැති වී යන්නේ සමස්ත මානවයාටම නිදහසේ හුස්ම ගැනීමට ඇති අයිතියයි. දෙවයින පුරා සිදුවන මෙවන් පරිසර හානි පිළිබඳව බලධාරීන් තව තවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක්. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් පරිසර හානි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් වන සම්පත රැකගැනීම සඳහා කටයුතු කරන ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.